பலாத்பாலன பலப்பிரதேச சந்தா பிரஜா உபதேசக கமிட்டு பாத்கிரிமட்ட தாலவு ஜனாதிபதி லேகம்வராகி அத்சனின் மிம சக்ரலேகிய நிகுத் கருத்து வெனவா என்டிபி ரன்னய சல்லி ஹதிசியகட்ட ரத்தரங்கு தவுவாக என்டிபி பெங்குவ දැන් ගැලින් බේබි සොෆ්ට් සුරතල් සත්වරූප පහකින් රුපියල් 90කට එහි දැක්වෙන්නේ සෑම පළාත්පාලන බල ප්‍රදේශයක් සඳහාම වසරක කාල සීමාවක් සඳහා ප්‍රජා උපදේශක කමිටුවක් පත් කළ යුතු බවයි. එම කමිටු පත් කිරීම අදාළ පනතේ ආණ්ඩුකාරවරයා විසින් කළ යුතු අතර කමිටුවට පත් කරන පුද්ගලයින්ගේ නම යෝජනා සඳහා අග්‍රමාත්‍යවරයාගේ පූර්ව අනුමැතිය ලබාගත යුතු වනවා. ප්‍රජා උපදේශක කමිටු රැස්වීම පැවැත්වීම සඳහා අවශ්‍ය කාර්යාල පහසුකම් ලබා දීමට සියලුම නාගරික කොමසාරිස්වරුන් නගර සභා හා ප්‍රාදේශීය සභා ලේකම්වරුන් කටයුතු කළ යුතු අතර කමිටු රැස්වීම වාර්තාව මාසිකව පළාත් ආණ්ඩුකාරවරයා වෙත ඉදිරිපත් කළ යුතු බවත් චක්‍රලේඛයේ සඳහන්. ප්‍රජා උපදේශක කමිටු විසින් අදාළ පළාත් පාලන ආයතන බල ප්‍රදේශය තුළ හඳුනාගනු ලබන හදිසි හා අත්‍යවශ්‍ය සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 10 බැගින් ප්‍රතිපාදන වෙන් කරනු ලබනවා. උරුමය ඉඩම් හිමිකාරීත්ව වැඩසටහන, නාගරික නිවාස හිමිකාරීත්ව වැඩසටහන, කඳුකර දශකයේ සංවර්ධන වැඩසටහන, කෘෂිකර්ම නවීකරණ වැඩසටහන හා සහල් බෙදාදීමේ වැඩසටහන ඇතුළු රජයේ සංවර්ධන වැඩසටහන් රැසක් මෙම කමිටු හරහා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතයි. මේ වෙනකොට ආණ්ඩුව ක්‍රියාත්මක කරන මැතිවරණයේ ඉලක්ක කරගත් දේශපාලන ව්‍යාපෘති සඳහා ප්‍රාදේශීය දේශපාලඥයින් එකතු කර ගැනීම සඳහා දරන උත්සාහයක් හැටියට මේ චක්‍රලේඛය අපි හඳුන්වලා දෙන්නට කැමැති. සෑම පළාත්පාලන ආයතන බලපදේශයකටම මිලියන 10 බැගින් සංවර්ධන කටයුතු සඳහා මුදල් වෙන් කළා තියෙනවා. මේ මුදල් වියදම් කිරීම ආණ්ඩුකාරවරයාගේ අනුමැතියට යටත්ව තමයි සිද්ධ කරන්නේ. ආණ්ඩුකාරවරයා කියන්නේ ජනාධිපතිවරයාගේ ඍජු නියෝජිතයා. ඒ වගේම සමහර ආණ්ඩුකාරවරු ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී අපේක්ෂක බවට පත් වෙන්න ඉන්න අය. ආණ්ඩුව එක පැත්තකින් මූල්‍ය අර්බුදයක් නිසා මේ රටේ ජනතාවට තමන්ගේ පළාත් පාලන සභිකව තෝරා ගැනීම ඉඩකඩ අහිමි කළා තියෙනවා. හැබැයි ඒ අහිමි කළා තියෙන පරිසරයක් තුළ මේ සඳහා මිලියන 10 බැගින් වෙන් කරලා තියෙන මුදල හරියටම පළාත් පාලන මැතිවරණය සඳහා යන වියදමෙන් 3/1 ප්‍රමාණයක් සම මේ ඉදිරි ජනාධිපතිවරණය සඳහා රාජ්‍ය සම්පත් සංවිධානාත්මකව දායක කර ගැනීම සඳහා තමයි මේ උපදේශක කමිටු වෙනත් මුහුණුවරකින් ඔවුන් මතු කරමින් ඉන්නේ. සර් අපි ආණ්ඩුවට කියන්නේ මේක ලැජ්ජා සහගතයි. යම් පළාත් පාලන ආයතන නියෝජිත පිරිසක් මිට දින 8කට පෙර ජනාධිපතිතුමා හමු වෙලා ඉල්ලීමක් කරා මේ හාල් බෙදෙන වැඩේ අපිට දෙන්න කියලා. මෙන්න මේකේ විසඳුම තමයි මේ යෝජනා කරන්නේ. හැබැයි ජනාධිපතිතුමනි මේක ඉතාම වැරදි පූර්වාදර්ශයක් ඔබ රටට දෙන්නේ. දැන් මේක අගමැතිවරයාට වගකීමක් පවරලා තියෙනවා. දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ඉතිහාසයේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් නෙළු සියලුම අස්වැන්න එක රැයින් අලියට කන දෙන සිද්ධ වෙනවා. අපි ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සඳහා අපේ නියෝජිතයන් පත් කරනකොට මැතිවරණ කොමිසම අපිට දැනුම් දෙනවා. පසුගිය පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා බාර දීලා තියෙන කිසිදු පුද්ගලයෙක් නම් කරන්න එපා කියලා. ඇයි මේක මැතිවරණ නීතිය ක්‍රියාත්මක වන නිසා දැන් මේ කරන්න හදන්නේ මොකක්ද? තමන්ගේ දේශපාලන පක්ෂවලට හිතවත් පුද්ගලයන්ට ඒ කොට්ටාසවල මහජන බදු මුදල් වියදම් කිරීම පිළිබඳව තීන්දුව ගැනීමේ අයිතිය දෙන්න යනවා තමන්ගේ ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන. නාම යෝජනා ලබා දීපු අය මේ කමිටුවට පත් කිරීම හරහා අධිකරණයට අභියෝගයක් කරනවා ආණ්ඩුව. ඒ නිසා අධිකරණයට වගකීමක් තියෙනවා. 1-2 මැතිවරණ කොමිසමට වගකීමක් තියෙනවා. කරුණාකරලා මේක නවත්තන්න. මේ චක්‍රලේඛය වැරදි. මේ අතර යෝජිත රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය හරහාද මැතිවරණ ඉලක්ක කරගනිමින් රජයේ මුදල් වැය කිරීමට අවස්ථාව සැලසෙන බව ජාතික සංවිධාන එකමුතුව පෙන්වා දෙනවා. රාජ්‍ය ණය කළමනාකරණ පනත. මේ පනතෙන් රාජ්‍ය ණය කළමනාකරණ කිරීම සඳහා කාර්යාලයක් පිහිටවනවා. ඒ කාර්යාලයේ සම්පූර්ණ බලය ලැබෙන්නේ මුදල් ඇමතිවරයාට. ඊට පෙර තිබුණු මුදල් පනත යටතේ මහ බැංකුව තමයි රාජ්‍ය ණය කළමනාකරණය කළ යුත්තේ. මේ කාර්යාලයට පුළුවන් බැඳුම් කර නිකුත් කරද්දී වෙළඳපොළ ක්‍රමවේද අනුගමනය නොකර ටෙලිෆෝන් එකේ ගාන කතා කරලා දෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මහ බැංකුව වංචාව කරපු අවස්ථාවට වඩා පහසුවෙන් නඩු වැටෙන්නේ නැතුව හිරේ යන්නේ නැතුව බැඳුම් කර වංචාවල් කරන්න පුළුවන්. මේ නීතිය ගෙනාවට පස්සේ ජනාධිපතිවරයාට පුළුවන් නත්තල් පප්පා වගේ තමන්ගේ හිතවත් සභාපතිලා ඉන්න ආණ්ඩුවේ ඕනෑම ආයතනයකට ණය දෙන්න පුළුවන්. ඡන්ද කාලේ බෙදන්න ණය ගන්න පුළුවන්. පාර්ලිමේන්තු අනුමැතියක් අවශ්‍ය නැහැ. කැබිනට් එකේ අනුමැතිය ගන්න අවශ්‍යත් නැහැ. මේකේ පේන්නේ නැති යට අරමුණ තමයි ඉදිරි මැතිවරණ කාලේදී රාජ්‍ය බැංකුවලින් ණය අරගෙන භාණ්ඩ අරගෙන ඒවට අපවෙලා බැඳුම් කර නිකුත් කරලා ඒ මුදල් වලින් ඡන්ද ව්‍යාපාරය කරන්න තමයි මේ සැලසුම.